පළමුවන දේව ප්‍රකාශනය එළිදරව් පොතෙන් උපුටාගත් පාඨයකි. එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. එවිට විදුලි කෙටීම්ද, ශබ්දද, ගිගුරුම්ද, භූමිකම්පාවක්ද, මහා ගල් වර්ෂාවක්ද විය. තවද අහසේ පුදුම ලකුණක් විය. එනම් සූර්යා පැලඳගෙන පාදයට සඳ මඩලද, හිස මත තාරකා දොළොසකින් යුත් කෙරුලක්ද ඇති ස්ත්‍රියකි. ගැබ්ගෙන සිටි ඈ විලිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගසුවාය. අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද, අං දසයක්ද, තමන් හිස් මත කෙරුළු සතක්ද ඇති මහා රතු මකරකි. ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද පොළොවට හෙළිය. උපන් කෙනෙහිම දරුවා කා දමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම්ව බලා සිටියේය. ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබීය. ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඇට එහි විය. ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහා හඬක් මට ඇසිනි. එනම් අපේ දෙවියන් වහන්සේගේ ගැලවීමද, බලයද, රාජ්‍යයද, සුවකිය ක්‍රිස්තුස් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවාරෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදී. දේව වචනය මෙසේය. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධෝ පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් උපුටාගත් පාඨයකි. එහෙත් සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක්මය. මෙය මළවුන් උත්ථාන කරුන් ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරුණකොටගෙන මරණීය පැමිණියක් මෙන්ම එක මිනිසෙකු කරුණකොටගෙන මළවුන්ගෙන් උත්ථානයේද පැමිණියේය. ආදම් තුල සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලෝම ජීවණයට පමුණුවනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක් කෙනාට හිමි තැන අනුවය. හැම දිනාටම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේය. ඉන්පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තකයය. පසුව අවසානයේ පැමිණේ. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද, බලයද, පරාක්‍රමයේද අභිභවා උන්වහන්සේගේ රාජ්‍ය දේපියනන් වහන්සේට බාර දෙනසේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාදයට දමනතුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතුමය. නැතිකිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. දේව වචනය මෙසේය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලූක්තුමා විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. දින ගණනකට පසු මරිතුමී නැගිට ජුදා කඳුකරේ නුවරකට යුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුල් වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරිතුමීගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසේ දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාභිමානයෙන් පූර්ණව මාහඬින් උදන් අනමින් වනිතානත් අතිශයෙන් ආශිර්වාද ලද්දේය. ඔබ කුසෝ දරු ඵලයේද ආශිර්වාද ලද්දේය. මාගේ සමයන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත් වූ කෙනෙයිම මා කුසේ දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිධානන් වහන්සේගේ නාමෙන් තමහට දුන් පොරොන්දුට වන්නේමයයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්තයයි කීවාය.
එවිට මරියතුමි මෙසේ උදම් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි. මක් නිසාද එතුමානෝසිය දාසියගේ දීනතාව කුළුණු පාවින් සලකා වදාළ සේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තීයයි මට කියනු ඇත. පරාක්‍රමයානු මා උදෙසා මහත්දේ කළ සේක. පාරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමය. එතුමන්ගේ දයාව සිය බැතුමුදුන් කෙරෙහි පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බහවෙන් එතුමානෝ විකුම්පා උඩඟ උදම් සිතැත්තන් විසුරුවා හැර මහා නරපතීන් සිය සිහසුනුවලින් පහතේලා දියනයන් හිරනංවා උසස් කළ සේක. සාගිනුවන් යහපත්දීන් සතප්වා ධනවතුන් හිස්සතින් හරවා යැවූ සේක. අප පියවරුන් වූ ආබ්‍රාම්ට හා එම පරපුරට සදහටම පුරුන්දු දයාවසී කරමින් සිය සේවක ඊශ්‍රායෙල් සෙනගහට පිහිට වූ සේක. මරියතුමි එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ජිස්පීටයි මදාබර සූරසූරියනි, අද අපි ඉතාම සුවිශේෂී මංගලෝත්සවයක් සමරනු ලබනවා. එතමයි දෙවමෑණියන්ගේ ස්වර්ගාරෝපණ මංගලෝත්සවය. අද දවසේදී ඔබයි මමයි මෙනෙහි කරනවා මරියතුමියගේ උදාන ගීය. මේ උදාන ගීයේදී මරියතුමිය කරන්නේ තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේව පැසසීමයි. මාහද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. ඒ ප්‍රශංසාව හේතුවෙන් ඇය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රශංසාවට යමක් එකතු කරන ඒ තමයි පරාක්‍රමයානෝ මා උදෙසා මහත්දේ කළ සේක. මන්ටයක් කල්පනා කරා, මොකක්ද මේ එතුමිය ප්‍රකාශ කරන පරාක්‍රමණය මා උදෙසා මහත්දේ කළ සේක? ද මේ වෙද්දී එතුමියගේ ජීවිතයේ සිදුවීම කුමක්ද? එතුමිය මේ වෙද්දී තමන්ගේ කුසට දරුවෙක් ලැබීම ගැන එහෙයි කියලා ඉවරයි දෙවියන් වහන්සේට. ගබ්‍රියෙල් දෙවිතුතයාගේ පණිවිඩය තුළ උන්වහන්සේ මේ මොහොතේදී ප්‍රකාශ කරන එලිසබෙත්තුමිය ඉදිරියේ මා ජීවිතයට දෙවියන් වහන්සේ මහත්දේ කළසේක. ඒ කියන්නේ ඉතාම භයංකාර දෙයක් තමයි එතුමියගේ ජීවිතේ මේ වෙලාවේ උනේ. තමන්ගේ කුසට දරුවෙක් බාරගත්ත තමන්ගේ සැමියාගෙන් තොරව, විවාහයකින් තොරව, ඒ නිසා සමාජය තුළ තමන් කොන්විය හැකි, තමන්ව සම්පූර්ණයෙන්ම මරණයට පවා භාජනය කළ හැකි, ජුදා නීතියට විරුද්ධව යන කෙනෙක් බවට හංවඩු ගැසිය හැකි, තමන්ගේ පවුලෙන් තමන්ව අයින් කළ හැකි, මේ හැමදේම දැනගනත් දෙවියන් වහන්සේ තුළ ඒ මහා දැහිල්ල තුළ දේවම්ම කියනවා පරාක්‍රමණය මා උදෙසා මහත්දේ කළසේක කියලා. අපිට හිතෙන්නට අවශ්‍යයි මේ මහා අත්දැකීම කිතරම් බලගතුද දේවම්මගේ ජීවිතය තුළ. එනිසා ජේසුම්ම දැනගෙන හිටියා, දේවම්ම දැනගෙන හිටියා, අර වගේ මනුෂ්‍ය මට්ටමින් ලෝක මට්ටමින් මට කොයිතරම් පහල පහරක් වැදුනත් ඒ දේම අපි කියන ඉංග්‍රීසියෙන් බ්ලෙසින් ඉන් ඩිස්ගයිස්, වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් කියලා. එතකොට දේව අම්මා දකින්නේ, මරියතුමිය දකින්නේ මේ කුසට දරුවෙක් ලැබීම, තමන්ගේ කුසට මේ දරුවව ලැබීම වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් හැටියට. ඔව්, ලෝකයෙන් මට කොයිතරම් පහරක් වැදෙන්නට නියම තිබුණත් මා දන්නවා පරාක්‍රමණය මා උදෙසා, පරාක්‍රමයානෝ මා උදෙසා මහත්දේ කළසේක. උන්වහන්සේ මට දිවියුතු උතුම්ම ගෞරවය දීලා, කුමක්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වෙන්නට යන්නේ මගේ කුසේ, මනුෂ්‍ය පුත්‍රයානෝ ඉපදෙන්නට යන්නේ මගේ කුසේ. ඒ නිසා මට ඊට වඩා වෙන භාග්‍යයක් නැහැ. ඊට වඩා වෙන භාග්‍යවන්ත කාන්තාවක් මේ ලෝකේ කවදාවත් ඉපදෙන්නෙත් නැහැ. ඇයි? දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් ලෙස වඩින එකම වර ඒ කුසේ අයිතිකාරිය, ඒ ගැබේ අයිතිකාරිය හැටියට උන්වහන්සේ මාව පත් කරලා තියෙනවා. ඒ නිසා ලෝකේ ගැරහුම් කෙසේ වෙතත් මරියතුමි තාම ඇදහිල්ලෙන් කියනවා පරාක්‍රමයානෝ මා උදෙසා මහත්දේ කළසේක. එනිසා මේ ස්වර්ගාරෝපණ මංගල්‍ය දවසේදී ඇත්තටම අපි දකිනවා උන්වහන්සේ දේවම්මට මහත්දේ කළ බව. ඇයි? එතුමියගේ ජීවිතය අවසානයේදී එතුමියව ස්වර්ගයට ආරෝපණය කරගන්නවා. ස්වර්ගාරෝපණය ස්වර්ගයට ආරෝපණය වෙනවා. කවුද මේ ආරෝපණය කරගන්නේ? දිව්‍යන් වහන්සේ විසින් දේවම්මව ස්වර්ගයට ඔසවනු ලබනවා.
අපි දන්නවා. ඉන්පසු අපි තව සතියකින් සමරන දේවම්මාව ස්වර්ග රාජ්‍යයේදී ඔටුනු පළඳන මංගල්‍යයත් අපි සිහිපත් කරන තව සතියකින්. එනිසා මාදෑබර දේව දරුවනි, මාදෑබර දුවේ පුතේ සහෝදර සහෝදරියනි, ඔබටයි මගේ ජීවිතේ මෙහෙම අත්දැකීම් අපිට එනවා. සමහර වෙලාවට අපි හිතන දුක් විඳීම්, අපි හිතන ගරහ වැටීම්, අපේ ජීවිතේ පරාජ වීම් අපිට දකින්න පුළුවන්ද වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයන් හැටියට දෙවියන් වහන්සේ අපේ ජීවිතේ මහත්ද සිදු කරනවා. ඔබේ ජීවිතේ කඳුළු වැටෙන හැම අවස්ථාවකදීම ඔබට පුළුවන් ද දේවාමගේ උදාන ගියේ මේ වචනය කියන්න? ඔව්, ඒ ප්‍රශ්නකාරී තමයි. මගේ ජීවිතයේ දැන් අභියෝගයක් තියෙනවා තමයි, වේදනාවක් තියෙනවා තමයි. හැබැයි පරාක්‍රම යනෝ මා උදෙසා මහත්දේ කර තිබෙනවා. මා දන්නා උන්වහන්සේ මගේ මේ වේදනාව ප්‍රීතියකට හරවන බව, ඒ අත්දැකීම තමයි දේවාම්මා මේ ප්‍රකාශ කරන්නේ නිසිබිත්තුමේ ඉදිරියේ. ඒ නිසා අපි ආශා කරමු අද උදෑසන මේ මංගලෝත්සව දවසේදී අපි ස්වාමින් වහන්සේට කියමු, දෙවිපියන් වහන්සේට ස්තුතිය මේ මහා අනර්ග අනගී පණිවුඩයට සුදු වූ දේව වචනය හරහා වහන්සේ අපට ලබා දෙන. දේවාම්මට මොනතරම් අභියෝගයක් වුණත් කුසට දරුවාව ලබා ගැනීම, ඒ අභියෝගය ඈ බාරගත්තේ අභියෝගයක් ලෙසින් නෙමෙයි, ඈ බාරගත්තේ භාග්‍යයක් ලෙසින්. පරාක්‍රම යනෝ මා උදෙසා මහත් දේ කළසේක කියා. ඒ නිසා අපටත් හැකියාව දෙන්න අපේ ජීවිතයට එන අභියෝග, අපේ ජීවිතයට එන ප්‍රශ්න, වේදනාව කඳුල තුළ වෙස් වලාගෙන පැමිණෙන වහන්සේගේ ආශිර්වාදය තේරුම් අරගෙන ජීවත් වන්නට, ඒ තුළ ඇදහිල්ලෙන් ජීවිත ගමන ගෙවන්නට අප හැමටම ශක්තිය දෙන්න. දේවාම්මේ අප වෙනුවෙන් මැදිහත් වෙන්න අපේ ජීවිතවලටත් ඔබ වහන්සේ තුළ තිබුණු ඒ මහා ආදරණීය, මහා ගැඹුරු ප්‍රේමණීය අත්දැකීම, දේව අත්දැකීම අප හැමට ලබා දෙන පිණිස දේව තාත්තා ඉදිරියේ මැදිහත් වෙන්න. ආමෙන්. ඔබ හැමට සුභ මංගල්‍යයක් වේවා. ජේසු පිටයි.